ඉන්දියාව අවිවාදයෙන් සහසක් වර්ණයන්ගෙන් සැදුම් ලද දේශයක්. විවිධාකාරී ආගමික විශ්වාස මූලික වූ විවිධාකාරී සංස්කෘතික මිශ්‍රණ වලින් සුන්දර වූ ඉන්දියාව සැබවින්ම ලෝකයේ බොහෝ පැරණි දාර්ශනික මතවාදයන්ටද භූමිය වී තිබෙනවා. මෙසේ අනේක වූ ආගමික හා සංස්කෘතික විශ්වාසයන් හා භක්තියන් පැවතීම නිසා ඕනෑම අයෙකුට තමන්ට සහ තමන්ගේ විශ්වාසයන්ට ඉහතනක් හිමි වී තිබෙනවා. එනමුත් අනෙක් අතට එකිනෙකාට වෙනස් ඇදහීම හා භක්තියන් රාශියක් පැවතීම නිසාම එකිනෙකා හා ගැටුම් ඇතිවීම, එකිනෙක කණ්ඩායම් හෙළා දැකීම, තම විශ්වාසයේ පරමයයි හැඟීම සහ ඒ ඔස්සේ අනෙකුත් විශ්වාස පහත් කොට සැලකීම වැළැක්විය හැකියක් නොවේ. එසේම ඕනෑම භක්තියක් හෝ විශ්වාසයක් පැළකළ හැකි සාරවත් භූමියක් වීම නිසාවෙන්ම ඉන්දියාවේ ප්‍රධාන ආගමික ධාරාවන් තුළ හා ඉන් ඉපිටින් වූ අනේක ආගමික විශ්වාසයන් සමගින් වූ කණ්ඩායම් දක්නට ලැබෙනවා. ඒ ඇතම් කණ්ඩායම් මගින් මෙම විශ්වාසයන් තාර්කිකත්වය පමණක් නොව පරිකල්පනයේ දන්නා සීමා අනන්තයක් කරා පවාගෙන යනවා. අකුරවරුන් යනු ඉන් එක් කණ්ඩායමක්. අකුරවරුන් සම්බන්ධ සාමාන්‍ය ජනතාව තුළ ඇත්තේ ජුගුප්සාවක් හා බියක්. විශේෂයෙන්ම අකුරවරුන් මිනිස් මාංශ බුදින බව ඔවුන් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දන්නා කාරණාවක්. එසේම අකුරවරුන් මිනිසුන් මරා මස් අනුභව කරන්නන් ලෙසින්ද විශ්වාසයක් පවතින අතර ඉන්දියාවේ බොහෝ දෙනෙකු අකුරවරුන් සම්බන්ධයෙන් දක්වන ප්‍රතික්‍රියාව වන්නේ ජුගුප්සාව හා බියයි. ඔවුන්ගේ පූජා විධි මත නොව අකුරවරු සාධුවරුන්ද බිහිසුණු කොටසක් බවට වෙන විශ්වාසය එම බියට හේතු වී තිබෙනවා. කෙසේ වෙතත් අකුර සාධුවරුන් සම්බන්ධයෙන් පැතිර ඇති කරුණු බොහෝමයක්ම පාර්ශ්විකව සත්‍ය වන අතර සැබවින්ම ඔවුන්ගෙන් කිසිවකටත් මෙතෙක් හානි වී නැහැ. අකුර සාධුවරුන් මූලිකවම ශිව භක්තිකයෝ. කෙසේ වෙතත් ඔවුන් සාම්ප්‍රදායිකව නීල කෂ්ඨ ශිව අදහස හින්දු භක්තිකයන්ගෙන් ශිව දර්ශනයෙන් මෙන්ම පූජා විධිවලින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අකුරවරුන්ට අනුව පරම දේවයන් වන්නේ ශිවයි. හින්දු දේව මණ්ඩලය තුළ කොතෙකුත් දෙවි දේවගණන් සිටියත් සෑම තන්හිම තුන් කල්හි පැතිර සිටින්නා වූ සර්ව බලධාරී සර්වඥ වූ එකම දෙවි වන්නේ ශිවයි. ශිව යනු පරිපූර්ණත්වයයි. සියලු දෙහි හේතුවත් ඵලයත් අර්ථයත් ශිවමයි. මේ නිසාම පවත්න සියලු දේ පරිපූර්ණ විය යුතු අතර යම් හේකි යම් දෙයක් පරිපූර්ණත්වයෙන් බැහැරවන්නේ නම් ඒ ජීවිතයේ ශුද්ධත්වයේ කෙලසීමක් වන බව අගෞරවරුන් විශ්වාස කරනවා. සෑම පුද්ගලයෙකුගේම ආත්මය ශිව බව අගෞරවරුන්ගේ අදහසයි. එසේම සෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ අෂ්ට මහා පාස යනුන් හඳුනන බන්ධනයන් අටකින් ආවරණය වී පවත්නා බව අගෞරව විශ්වාසයයි. මේ නිසාවෙන්ම අප කළ යුත්තේ රාගය, ක්‍රෝධය, වෛරය, භීතිය, ලැජ්ජාව, ලෝභය යනාදී වූ අෂ්ටමහා බන්ධනයන් එකිනෙක බිඳීම ඔස්සේ ශිවාත්මය මතුකර ගැනීම නැත්තම් ශිවහා ඒකාත්මික වීම ගුරු ප්‍රතිපදාවන්ගේ ඉලක්කයයි. අගුරුවරුන්ගේ අතිශයම අත්‍යන්ත වූ ජීවන පිළිවෙත් පැමිණෙන්නේ මෙම දර්ශනය තුළින්. අගුරුවරුන්ගේ ජුගුප්සාව දනවන සිටිය හැකි සීමාවෙන්ද පිටත වූ ජීවන රටාවන් පසකින් තැබූ විට සැබවින්ම අගුරු දර්ශනය යම් ප්‍රමාණයකට මහායානය හා සුෆි ඉස්ලාමය හා සමපාතම ලක්ෂණයන්ටත් සමාන වෙනවා. මහායානයේදී අප සම තුළ හිදින බෝධිසත්වයකු සහ එම බෝධිසත්වම මතුකර ගැනීම පිළිබඳ විශ්වාස කරන අතර සුෆි දහමේදී අල්ලා නම් වූ සමස්තය හා ක්‍රමයෙන් ඒකාත්මික වීමක් සිදුවනු ලබනවා.